පෙර කරපු කර්මයෙන්මයි මේ සැප විපාක ලැබෙන්නේ. නමුත් මේ සිත් කළු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට ඔහුගේ සිත යට වෙනවා. ස්වල්ප නොවන නැටුම්, ගැයුම්, කම්සුව, කෙලිසෙල්ලම් වලින් සතුටු වෙවි ඉඳලා උයන් වල විනෝද වෙවි ඉඳලා රජගහ නුවරට ඇතුළු වෙනවා. එතකොට ඔහු සුනෙත්ත නම් ඌ පසේ බුදු ඍෂිවරයාණන්ව දැක්කා. උන්වහන්සේ දමණය වෙලා ඉන්නේ. ඒ සිත සමාහිතයි. අල්පේච්ඡයි. වරදට ලැජ්ජයි. පාත්‍රයට ලැබුණු දෙයකින් සතුටු වෙනවා. ඉතින් ඔහු ඇතා පිටින් බැස්සා. ස්වාමීනි පිණ්ඩපාතේ ලැබුණාද කියලා ඇහුවා. උන්වහන්සේගේ පාත්‍ර අතටගත් ඒ රාජකුමාරයා තද බිම් ප්‍රදේශයක පාත්‍රය පොළවේ ගැහුවා. හිනාවෙවි ඉවත් වෙලා ගියා. ඒ භික්ෂුව මං කිතව රජුරන්ගේ පුතා. තමුසේ මට මොනවා කරන්නද? ඒ දරුණු පාප කර්මයේ විපාකක් ඒ විදියටම කටුකයි. ඊට පස්සේ රාජ පුත්‍රයා නිරේ ගිහිල්ලා කොයි විදියටද දුක් වේදනා වින්දේ? පවුකම් කරපු ඔහු නිරේ ඉපදිලා දුක් විඳපු අවුරුදු ගණන මෙහෙමයි. 84000ක් අවුරුදු ගණන 6න් වැඩි කරලා ගත්තු අවුරුදු නහුත ගන්නක් ඔහු බොහොම දුක් විඳා. ඒ අඥාන පුද්ගලයාව උඩු අතට නිරේ පැහුණා. යටිකුරු අතටත් නිරේ පැහුණා. වම් ඇලෙන් ඉඳගෙනත් නිරේ පැහුණා. දකුණු ඇලෙන් ඉඳගෙනත් නිරේ පැහුණා. උඩු අතට පාද ඇතිව ඉඳගෙනත් නිරේ පැහුණා. බොහෝ කාලයක් නිරේ පැහුණා. අවුරුදු දහස් ගණන්, ගොඩාක් අවුරුදු ගණන්, අවුරුදු නහොත ගණන් ඒ පව කරපු අඥානය ඒ නිරේ අතිශයම බලවත් දුකටපත් වුණා. කේන්ති යන උදවිය කෙරෙහි කිසි දවසක නොකිපෙන යහපත් ගති පැවතුම් තියෙන ඒ මුනිවරයාණන් අට කරදර කරලා පවුකම් කරලා තමයි ඔය ආකාරයේ කටුක දුක් දොන්නස් විඳින්නේ. ඒ පුද්ගලයා බොහෝ අවුරුදු ගණනක් බොහෝ දුක් විඳ විඳ ඉඳලා එයින් චුත වුණා. ඊට පස්සේ පිපාසයෙන් බඩගින්නෙන් වේදනා විඳින පෙරේතෙක් වුණා. සැප සම්පත් වලින් මත් වෙලා හිටපු නිසායි මේ ආදීනව හටගත්තේ. මේක තේරුම් ගත්ත මිනිස්සයා සැප සම්පත් වලින් හිතට ගන්න එක දුරු කරන්න ඕන. නියතමානී බව ඇති කර ගන්න ඕන. යම් කෙනෙක් බුදුවරයන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් යුක්ත නම් ඒ කෙනාට මේ ජීවිතයේදීම ප්‍රශංසා ලැබෙනවා. ඒ ප්‍රඥාවන්ත කෙනා කය බිඳී මරණින් මතු දෙව්ලොව උපදිනවා. 7 වෙනි රාජපුත්‍ර ප්‍රේත වස්තුවයි.